පස්සේ 2019 කුව අගෝස්තු මාස 25 වෙනිදා අව නවක තිතියලත් දින දින ඉරවුදා පෙරවරු 6:04ට වන අතර ඉරබැසීම පස්සම 6:22ට සිද්ධ වෙනවා. රාහු කාලයේ පස්වරු 4:45 සිට පස්වරු 6:22 දක්වා පවතින දවසේ දිව්‍යම සුභ මුහූර්තිය පෙරවරු 7:04ට ආරම්භ වන අතර මරු සිටින දිසාව උතුරු දිසාව වන අතර සුබ දිසාව අද දවසේ නැගෙනහිර. මේෂ ලග්නයේ ලග්න අධිපති පුජ්‍ය පස්වැන්නේ රවි සම සංයෝග වෙනවා කන්‍ය දෙවැන්නේ. අද දවසේ ඔබට නපුරු වැඩවල යෙදෙන්න හිත යන්න පුළුවන්කම තියෙනවා. අද ඔබට මංගල යෝග උදා වෙන දවසක්, අලුත් මිත්‍රයන් ලැබෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ලස්සන නිවසක් මිලට ගන්න, අලුත් වාහන මිලට ගන්න හිත යන දවසක් අද මේෂ ලග්න හිමියන්ගේ. උසම ලග්න ලග්නාධිපති සිකුරු ග්‍රහය බුද සමර වික්‍රමස්ථානයේ චන්ද්‍ර ලක්ෂ්මී ගමන් කරන අද දවස යහපත් සේවකයන් ඔබට ලැබෙන දවසක්, ඔබේ ජීවිතයේ දීප්තිමත් කාලයක් පටන් ගන්න දවසක් වෙන්න පුළුවන්, පෙර පින් පල දෙන දවසක් වෙන්න පුළුවන් කියලා පෙන්වා දෙනවා. මිතුන ලක්ෂ්මී ලග්නාධිපති බුද ධනස්ථානයේ සිකුරු සමග සංයෝග වෙන්නේ අද ඔබට නිරාශයෙන් මුදල් ලැබෙන දවසක් හැටියට පෙන්වා දෙන්න මිතුන ලග්නාධිපතිට. අද දවසේ ඔබට තරමක් දුරට තවමත් විවාහයේ ප්‍රමාද වන දවසක් අද දවසක් ඔබගේ නිකක් කියන්න ඕන. ඒ වගේම වියදම් ඇති වෙන දවසක්, සියලු සතුරන් පරාජය කරන්න ලැබෙන දවසක් මිතුන ලග්නාධිපතිට. හටක ලක්ෂ්මී ලග්නාධිපති චන්ද්‍රය අයස්ථානයේ ගමන් කරන අද දවස තුළ ඔබට විශේෂයෙන් අධර්ම ලාභ පවා ලැබෙන්න පුළුවන් දවසක්. එනි යුක්ති සහගතව නෙමෙයි, අසාධාරණයෙන් හම්බ කරන අයත් ඉන්නවනේ, අන්නේ අයට මුද දවසක් තමයි අද දවස. බලාපොරොත්තු රයිස හදිසි මුද මුදල් ලැබෙනවා. කටක ලක්ෂ්මීට සිංහ ලක්ෂ්මී ලග්නාධිපති රවි ලක්ෂ්මී චන්ද්‍රය දසවෙනි ගමන් කරන අද දවස තුළ ඔබට භූමියෙන් වාසනාව ලැබෙන දවසක් හැටියට පෙන්වා දෙනවා. ඒ කියන්නේ මිනිරං පතල් කරන අයට, මැණික් පතල් කරන අයට, සිංහ ලග්න හිමියන්ට අද දවස හොඳ දවසක් හැටියට තමයි පෙන්ව දෙන්නේ, වාසනාවන්ත දවසක් එවැනි අයට. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුද සිකුරු සමග සංයෝග වනවා. චන්ද්‍රය පස්වැන්නේ ගමන් කර පවුලේ දියුණුවට වැඩ කටයුතු සිද්ධ වන දවසක්, ඔබගේ ආනුභාවය වැඩි වෙන දවසක් හැටියට පෙන්වා දෙන, විශේෂ දියුණුවක් ඇති වෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන තුලා ලග්නය. ලග්නාධිපති සිකුරු දසවැන්නේ බුද සංයෝග වෙනවා. චන්ද්‍රය අටවැන්නේ තරමක් දුරට අද දවස ඔබට සතුරන් පරාජය කරන්න පුළුවන්කම ලැබෙනවා, වගේම ස්ත්‍රීන් සමග හිතවත් සම්බන්ධකම් පවත්වන්න ලැබෙන දවසක් හැටියට පෙන්වා දෙනවා. ඒ වගේම ස්ත්‍රීන්ට පුරුෂයන් සමග එහෙම ගත කරන්න ලැබෙන දවසක් හැටියට තමයි පෙන්වා දෙන්නේ. දියුණුවට කටයුතු සැරෙන දවසක් අද දවසේ. කලින් තිබුණු දවසට වඩා අද දවසේ ඔබේ තත්ත්වය, ආර්ථික තත්ත්වය හොඳ වෙන්න පුළුවන්. උච්චික ලග්නේ ලග්නාධිපති දසවැන්නේ ගමන් කරන්නේ, මෙතෙක්කල් ලග්නාධිපතිය පුණ්‍යස්ථානයේ ගමන් කරේ, මේ දසවැන්නේ ගමන් කරන්නේ. අද දවස උච්චික ලග්න හිමියන්ට අද දවස බොහෝ සෙයින්ම ඔබට වාසනාවන්ත දවසක්, ඔබට යහතින් මුදල් ලැබෙන දවසක් අද. ඒ වගේම ඔබට ඉඩම් මිලදී ගන්න, නිවාස මිලදී ගන්න ලැබෙන දවසක්, පෙර පින මතුවෙන දවසක්, ඔබේ කෝටියක් දෝෂ භංග කරන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන. ඒ වගේම වියදනුත් තියෙනවා, නැත්තේ නැහැ. ධනු ලක්ෂ්මී ලග්නාධිපති ගුරු දොළොස්වැන්නේ ගමන් කරන අද දවසේ ඔබට තරමක් දුරට අධික වියදම් ඇති වෙනවා. චන්ද්‍රය හයවැන්නේ ගමන් කිරීම නිසා රෝග පීඩාවල් මතුවෙනවා, හෘදයාබාධ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මේ ඔබ හොඳ ශරීර සෞඛ්‍යයෙන් අද දවස ගත කරන්න බලන්න, අවශ්‍ය විහෙත් ආදී ගන්න, වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වෙන්න සුදුසු දවසක්. මකර ලග්නේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය දොළොස්වැන්නේ ගමන් කරන්නේ චන්ද්‍රයා පස්වැන්නේ. ඔබට මකර ලග්න හිමියන්ට අද දවස තරමක් දුරට
යහපත් භාවයක් දෙන්නු කරන්නේ නැති දවසක්. නමුත් ගුරු මහදස අතුරුසා ගත කරන අයට පමණ අද දවස හදිසි ධන ලාභ ඇති කරනවා කියලා පෙන්වා දෙනවා. කුම්බලක් මේ ලක්නාධිපති සෙනසු වයස්සානේ ගමන් කරන්නේ ඡන්දය හතර වැන්නේ. සෑම අතින්ම අද දවසේ කුම්බලක් මෙහිමියන්ට ජයග්‍රහණගත අත්පත් කර ගන්න පුළුවන් කරලා දෙනවා. අදිසියෙන් මිල මුදල් ලාභ ධන ලාභ ඇති වෙන දවසක්. මීන ලක්නේ ලක්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ පෙරපින් මතු කරමින් ගමන් කරන අද දවස ඡන්දය විස්කම ස්ථානයේ ගමන් කිරීම නිසා මීන ලක්න හිමියන්ට බලාපොරොත්තු රහිත හදිසි මුල මුදල් ලාභ ඇති වෙන දවසක් හැටියට පෙන්වා දෙනවා. ඉඩකඩම් ගෙවල් දොරවල් ආදී හිමි වෙන්න පුළුවන්. පවුලේ දියුණුවට කටයුතු සැලසෙන දවසක්. පවුලට අලුත් සමාජික සාමාජිකාවන් ඇති වෙන්න පුළුවන්. එනකොට ඒ පවුලට අලුත් සමාජිකයෙක් කෙනෙක් ලැබෙන්න පුළුවන් දවසක් හැටියට පෙන්වා දෙනවා. ඒ වන්සාර